අපූර්ව කතාවක් කියනවා තිස්සත්තනායක තිස්සත්තනායක කියන්නේ මේ වගේ කතා තමයි අපි කතාවට නෙමෙයි මේ රටේ ජන මතය තුල ජන විඥානය තුල විශ්වාසයක් තියෙනවා තිස්සත්තනායක යන්නේ කොයි පැත්තේද අන්න ඒ පැත්ත අනිවාර්යෙන්ම ජනාධිපතිවරණවලදී පරාජයට පත් වෙනවා ඒ නිසා අපි දකිනවා පහෝගිය ජනාධිපතිවරණ දෙකේම තිස්සත්තනායකගේ පාර්ශවයේ වෙන්නේ සජිත් පාර්ශවය ඒ නිසා සජිත් පාර්ශවය පසුගිය සියලු මැතිවරණ අනාථ නාතයි පරාදයි ජනතාවගෙන් ප්‍රතික්ෂේපයි ඊය තිස්සත්තනායක කියනවා තිස්සත්තනායක කියනවා රටේ අනුර දිසානායකව තිස්සත්තනායකට මේ රටේ ජනාධිපතිවරයෙක් වගේ පේන්නේ නැහැලු එයාට මහින්දව රනිල්ව මෛත්‍රීව චන්ද්‍රිකාව ජනාධිපතිවරු ලෙස පෙවුනලු ඇයි මන් දන්නේ නැහැලු අනුර කුමාරව ජනාධිපති කෙනෙක් වගේ පේන්නේ නැහැලු ඒකට හේතුව තමයි අනුර කුමාර දිසානායක ජනාධිපති සහෝදරයා රජෙක් විදියට නෙමෙයි හැසිරෙන්නේ එතුමා හැසිරෙන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාව තුළින් මතුවන සාමාන්‍ය පවුලකට දාව සාමාන්‍ය ජීවිතයකට දාව සාමාන්‍ය දේශපාලන ප්‍රතිභාවකට දාව එතුමා ජනතාවගෙන් බලයෙන් පත්වච්ච ජනනායකයෙක් නිසා තමයි එතුමව රජෙක් වගේ ජනාධිපති කෙනෙක් වගේ තිස්ස ඔයාට පේන්නේ නැත්තේ එතුමා රාජ භෝජන වල දන්නේ නැහැ රාජ සලු පිළියඳින්නේ නැහැ රාජ වාදන භාණ්ඩ වාදනය කරන්නේ නැහැ එතුමා ජීවත් වෙන්නේ මේ රටේ සාමාන්‍ය මහ ජනතාවගේ මේ රටේ සාමාන්‍ය පොදු ජනතාවගේ ජන විඥාණය තුළ සාමාන්‍ය ජීවිතයක් තමයි ගත කරන්නේ එතුමා මේ රටේ 76 අවුරුද්දක් හිටපෝ පරණ ජනාධිපතිවරු වගේ හිටිය වැඩි හිටි නෙමේ හිටිය වැඩි ජනාධිපතිවරු වගේ දේශපාලඥයෝ වගේ නොවේයි එතුමා මේ රටේ මහජන මුදල් දූෂණය කරන්නේ නැහැ මහජන මුදල් භුක්ති විඳින්නේ නැහැ මේ රටේ රාජ්‍ය දේපල සාංගික දානයක් වගේ ආරක්ෂා කරන එක තමයි මෙතුමාගේ ප්‍රධාන පරමාදර්ශී පූර්වාදර්ශය වෙලා තියෙන දේශපාලනයේදී ඒ නිසාද මේ තිස්සත්තනායකලා වගේ දේශපාලනයේ හිටිය වැඩි අය වැඩි හිටි අය නෙමේ හිටිය වැඩි අය අද උත්සාහ කරනවා එතුමව ජනාධිපතිවරයෙක් විදියට පේන්න කියලා උලුප්පල දක්වන්න ඔව් තිස්ස ඔයාලට රටේ මුදල් දූෂණය නොකරන රාජ භෝජන නොවලදන ජනතාව තුලින් පතු වෙච්ච මෙවැනි නායකයෙක් එහෙම පේන්නේ තමයි හැබැයි මේ රටේ ජනතාවට මේ රටේ දෙකෝටියකට අධික ජනතාවට අප පිළිගන්නවා මේ රටේ නියමුවා මේ රටේ නායකයා අනුර කුමාර දිසානායක සහෝදරයා කියන එක එතුමා මේ රටේ බිහි වෙච්ච ජනතාව තුළින් බිහි වෙච්ච එකම ජනාධිපතිවරයා එතුමා ඒ නිසා තිස්ස අපි ඔයාට කියන්නේ ඔයාට පේන දේ මේ රටේ ජනතාවට වැඩක් නැහැ අපි පිළිගන්නවා අපේ නායකයා විදියට අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාව ඒ වගේම තමයි එතුමාව මේ රටේ ප්‍රගතිශීලී දේශහිතේසී ජාතිකවාදී දේශප්‍රේමී ඒකදේශික ජනතාවට නියම ජනාධිපතිවරයෙක් වගේ පේනවා අපි දකිනවා මේ මොහොතේදී විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් ජන එන මන්නතුව අතරමං වෙලා ඉන්න වෙලාවේ අනුර කුමාර දිසානායක මැතිතුමා කේන්ද්‍ර කරගෙන එතුමා දේශපාලන වේදිකාවල කියෝ යම් කාරණාවන් අල්ලගෙන ඒවා ඇයි කරන්නේ නැත්තේ ඇයි කරන්නේ නැත්තේ කියලා අහනවා මුන්ට පුදුම හදිසියක් තියෙන්නේ මොන් එකෙක්වත් කලින් රනිල් ඉද්දි ඇහුවෙත් නැහැ කලින් මහින්ද ඉද්දි ඇහුවෙත් නැහැ කවුරුත් ඉද්දී මේ අහපු නැති දේවල් අද ඇවිල්ලා තාම මාසයක්වත් සපිරලා නැහැ අදට දින 29යි තාම මාසකවත් ජනාධිපති කෙනෙක් නෙමෙයි මේ එතුමගෙන් අහනවා උගන්ඩාවේ සල්ලි ගේන්නේ නැද්ද උගන්ඩාවේ තියෙන ධනය ගේන්නේ නැද්ද කියලා එතුමගෙන් අහනවා ඒ වගේම තමයි සුවිශේෂී කාරණාව අනුර කුමාර දිසානායක ජනාධිපති සහෝදරයා කිව්වා මේ රටේ විශ්‍රාම වේට පහිමි කරන ජනාධිපතිවරුන්ගේ ඒ වගේම වරප්‍රසාද දීමනාවල් අහෝසි කරනවා හිටපු ජනාධිපතිවරුන්ගේ මන්ද ඒ සියල්ල මහජන මුදලින් තමයි මේ රටේ ජනාධිපතිවරු නඩත්තු කරන්නේ 2022 2023
දෙදස් විසිතුන සහ දෙදස් විසිහතර වර්ෂයන්ට රුපියල් කෝටි විසිහතක් වියදම් කරලා තියෙනවා මේ රටේ ජනාධිපතිවරු හිටපු ජනාධිපතිවරු හිටිය වැඩි අය වැඩි හිටි නෙවෙයි හිටිය වැඩි ජනාධිපතිවරු ටික දේශපාලඥයෝ ටික නඩත්තු කරන්න රුපියල් කෝටි විසිහතක් මහජන මුදලින් අන්නේසා මේ වෙද්දි කමිටුවක් පත් කරලා තියෙනවා දැන් කට්ටිය කියනවා ඔයා ඕක කිය කිය නෙමේ න්යාවේ විස්රාමවලට අහිමි කරනවා කියලා න්යාවේ ආයේ මොනවද බලාගෙන ඉන්නේ ඕක කරන්න කියලා හැබැයි අපි පිළිගන්නවා රටක නායකයෙක්ට ඒ විදිහට අත්නෝමතික තීන්දු ගන්න බෑ ඒ නිසා තමයි එතුම කමිටුවක් පත් කරලා තියෙන්නේ ඒ කමිටුවට බාර දීලා තියෙනවා මේ රටේ හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද දීමනාවන් විශ්ලේෂණය කරලා නිවැරදි වාර්තාවක් සපයන්න. එතුමා නියම ප්‍රශ්නයක් අහනවා උන්ගෙන් මොකක්ද ඔබට ඒ වරප්‍රසාද අවශ්‍යද නැද්ද කියලා ලිපියක් මගින් ඒ කමිටු අහලා තියෙනවා හිටපු ජනාධිපතිවරුන්ගෙන්. දැන් අපි බලාගෙන ඉන්නවා දැනට ජීවත් වෙලා ඉන්න චන්ද්‍රිකා බණ්ඩාරනායක මෛත්‍රීපාල සිරිසේන ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ මහින්ද රාජපක්ෂ කියලා දේශපාලන හිටපු ජනාධිපතිවරු ටික මේ ලිපියට මොකක්ද කියන්නේ කියලා අපි කියනවා මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ චන්ද්‍රිකා බණ්ඩාරනායක දැම්මත් කරුණා කරලා අපේ රටේ මහ ජනතාවගේ මුදලින් නඩත්තු වෙන එක සොයම්ම නවත්තන්න සොයම්ම හිතලා මේ රටේ ජනතාවගේ බදු මුදලින් නඩත්තු වෙන එක නවත්තන්න ඔබට ඔබේ ජීවිත කාලයේම අපේ රටේ මහ ජනතාවගේ බදු මුදලින් නඩත්තු වෙන්න අවශ්‍ය නැහැ ඔබ දේශපාලනයෙන් උපයාගත් දේවල් හොදටම ඇති දේශපාලනීය සේවයක් නම් ඇයි ඔයගොල්ලෝ තව දුරටත් මේක රටේ මහ ජනතාවගේ බදු මුදලින් නඩත්තු වෙන්නේ ඒ නිසා අපි කරුණා කරලා ඉල්ලනවා ඔබලාගෙන් මේ රටේ ජනතාවගේ බදු මුදලින් නඩත්තු වීම නතර කරන්න. එහෙම නැත්නම් අපි ඉල්ලනවා අනුර කුමාර දිසානායක මැතිතුමනි ඕන් කැමති වුණත් නැතත් හිටපු ජනාධිපතිවරු ඔබතුමා ගන්න තීන්දුවක් මේ සියලු වරදාන වරප්‍රසාද සියල්ල හිමි කරන්න. එතකොට කට්ටියට ජනාධිපති වෙන්නවත් ලොකු කෑදරකමක් නැති වෙයි. දැන් මේ රටේ ජනාධිපති වෙන්න හදන්නේ ඇමති කෙනෙක් වෙන්න හදන්නේ පාර්ලිමේන්තුවට යන්න හදන්නේ ඇයි? ඒ බුක්ති විඳිය හැකි ඉහළ පෙළේ වරදාන වරප්‍රසාද නිසා තමයි. ඒ නිසා අපි ඉල්ලනවා පර්මිට් එක සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න, නිල නිවාස අහෝසි කරන්න, විශ්‍රාම දීපනා අහෝසි කරන්න. අහෝසි කරලා දේශපාලනයේ රැකියාවක් නොව දේශපාලනයේ ශ්‍රී ලාංකීය භූමියේ පැල කරන්න සේවයක් විදිහට. අන්න එතකොට අනුර ජනාධිපතිතුමනි මේ රට තව තවත් දියුණු වේවි. ඔබතුමත් ඒක පරමාදර්ශයෙන් පෙන්වන්න. එතකොට ඔබතුමාට තව තවත් දීර්ඝායස ලැබේවි මේ දේශපාලන ක්‍රියාවලිය නිරත වෙන්න. දසත සසාරා විශ්වාසයේ සන්නාමය. දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න. දසත YouTube නාලිකාව subscribe කරන්න.